ආයුබෝවන් tuition.lk වෙබ් අඩවියට ඔබ සාදරයෙන් පිළිගන්නවා. එකේ සිට 13 ශ්‍රේණිය දක්වා ඇති පාඩම් ඒකකවලට අදාළ වීඩියෝ නැරඹීමටත් එකේ සිට 13 ශ්‍රේණිය දක්වා ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු දීමටත් ඔබට මේ වෙබ් අඩවියට පිවිසීම තුළින් හැකියාව ලැබෙනවා. මම ගයත්‍රි හෙට්ටි ආරච්චි භෞතික විද්‍යාව 12 ශ්‍රේණිය සඳහා ගන්වන ඉගෙනීමේ කාර්යය යෙදෙනවා. අපි අද එකතු වෙලා ඉන්නේ තාප භෞතිකය කියන කොටසට. ඔබ දන්නවා තාප භෞතිකය කියලා කියන්නේ දරුවනේ ගොඩක් වැදගත්ම කොටසක්. මේ කොටසේදී ඔබට හමු වෙනවා වායු නියම, වායු වෙනිබඳ චාලක වාදය, ආර්ද්‍රතාවය හා වාෂ්ප පීඩනය කියන කරුණු. අපි ඉස්සලාම යොමු වෙමු පොඩි ඔබ විද්‍යාගාරයේදී හමු වෙන පරීක්ෂණයකට. මම හිතන්නේ ඔබට පැහැදිලි රූපරාමුවෙන් පැහැදිලි වෙනවා. මෙහිදී තියෙන්නේ චාල්ස් නියමයේ සත්‍යාපනය කරන්න. චාල්ස් නියමය කියලා කියන්නේ මොකද්ද? චාල්ස් නියමය කියලා කියන්නේ යම්කිසි පද්ධතියක වායු වලට යෙදෙන නියමයක් නෙමෙයිදී අපි යොදාගන්නේ. මෙහිදී අපි චාල්ස් නියමයේදී V1 බෙදීම T1, V2 බෙදීම T2 කියන දේ තමයි අපි චාල්ස් නියමයේදී හඳුනාගන්නේ. මෙහිදී අපි පීඩනය මේ අවස්ථාවේදී අපි වායු සලකන වායුවේ පීඩනයේ නියත අවස්ථාවක් කියලා තමයි සලකන්නේ. ඒකට අවස්ථා දෙකකදී අපිට එහි පරිමාව සහ උෂ්ණත්වය අවස්ථා දෙකකට කොහොමද අපි සමාන කරගන්නේ කියලා තමයි චාල්ස් නියමය තුළින් ඔබට පැහැදිලි වෙන්නේ. මෙහිදී චාල්ස් නියමයේ සත්‍යාපනය කිරීමට අපි පරීක්ෂණයක් තමයි සිදු කරන්න යන්නේ. ඔබට පේනවා ඇති පරීක්ෂා නලයක් තුළ රසදිය කඳක් මගින් පරීක්ෂා නලයක් තුළ නැත්නම් කේශික නලයක් තුළ රසදිය කඳක් මගින් මෙහි රඳවලා තියෙන වායු ප්‍රමාණයක්. ඒ වායු ප්‍රමාණය රඳවලා තියෙන ගමන්ම බන්සන් දාහකයක් මගින් තෙපාවක් මත තබපු මේ විශාල බීකරයක් ඇතුළේ තමයි මේ නලය තියෙන්නේ. එතකොට උෂ්ණත්වමානයකුත් තියෙනවා මේ ජලයේ උෂ්ණත්වය බලන්න. ඒ ගමන්ම මන්තේ අපි දැන් මේ පද්ධතිය තුළ ජලයක් තියෙනවා. එතකොට ජලය රත් වීමේදී මේ නලය ඇතුළේ තියෙන වායු කඳ රත් වෙනවා. ඒක උෂ්ණත්වමානේ උෂ්ණත්වය මැනගන්න පුළුවන්. මෙහිදී පළවෙනි කාරණය තමයි පරීක්ෂණ නිවැරදිවම කරන්න නම් ABCD කියන කුමන මට්ටම් වලින්ද ජලය පුරවන්න ඕනේ. ජලය සාමාන්‍යයෙන් මෙහි අපි දන්නවා මේ දැන් මේ රසදිය මට්ටම මේ හරිය තමයි ඔබට පෙනෙනවා ඇති. මේ හරිය තමයි පෙන්වලා තියෙන රසදිය මට්ටම. එහෙනම් ජල මට්ටම අඳින්න ඕනේ මෙන්න මේ A කියන මට්ටම හරහා. මේ හරහා තමයි ජලය ඇඳ ගන්න ඕනේ. ලකුණු කරලා පෙන්වන්න ඕනේ. ඒ මට්ටම දක්වා තමයි ජලය පුරවන්න ඕනේ. එතකොට එහිදී අපිට මෙහි කියන්නේ රසදිය කඳ ඉහළට නැංවීමක් සිදු වුණොත් අපිට ප්‍රශ්නයක් නේද? දරුවනේ C+D කියලා කියන කොටස් වල ජලය පෙරෙවුවයි කියලා රසදිය මට්ටමට වඩා පහළින් තියෙන. එය සාර්ථක වන්නේ නැහැ. ඒතර මේ රසදිය කඳ ඉහළට නැගීමේදී රත් වීමත් සමගම ගොඩක් සාර්ථකයි මේ A කියන මට්ටමේ ජලය තියෙනවා නම්. එතකොට ඒ වායු කඳට නිවැරදිව උෂ්ණත්වය ගමන් කරන නිසා ජලයට අමතර මේ පරීක්ෂණයේදී ඔබට අවශ්‍ය ඒ අසම්පූර්ණ අංගයක් තියෙනවා රූප සටහනේ. ඒ සම්පූර්ණ කරන්න කියලා තියෙනවා. ඒතර මෙය නිසි ප්‍රමාණයට අඳින්න ඕනේ. දැන් මෙහිදී ඔබ දන්නවා මේ වතුරේ තියෙන උෂ්ණත්වය ඒකාකාරව පවත්වාගෙන යන්න අපි මන්තයක් යොදා ගන්නවා. මේ මන්තය කියන එක අඳිනකොට අපි මන්තය කියන මේ අපි හැන්ඩල් එක නැත්තම් අල්ලන කොටස එළිය තමයි තියෙන්න ඕනේ. ඒ වගේම මන්තේ රවුම මෙන්න මේ ආකාරයට මේ සියලුම උපකරණ වලට වඩා මන්තේ රවුම් කොටස වැඩි වෙන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? අනිවාර්යයෙන් මේ උපකරණ සියල්ලක්ම කැඩලා බිඳිලා යන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ ආකාරයෙන් තමයි ඇඳ ගන්න ඕනේ. මේ පරීක්ෂණයේදී ජල කෙන්දකට වඩා ඇයි රසදිය කෙන්දක් භාවිතා කරන්නේ? රසදියේ සම්පූර්ණ වාෂ්ප පීඩනය ඉතාමත් කුඩායි කියලා අපිට සලකන්න පුළුවන්. ඒ නිසා එමගින් මේ වායු කඳර බලපෑමක් වෙන්නේ නැහැ. ඒතර පරීක්ෂණය නිර්වද්‍යයි. ඒ වගේම තමයි රසදිය අපිට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ කාරණා නිසා අපිට වාසියක් විදිහට හඳුනා ගන්න පුළුවන් මේ රසදිය යොදා ගැනීම. ඒ වගේම අපිට තව මේ හිතා ගන්න මේකට තවත් පිළිතුරු තමයි රසදියේ තාපාංකය ඉහළයි නේද? ජලයට වඩා තාපාංකය ඉහළයි. ඉතින් ලේසියෙන් වාෂ්ප වෙන්නේ නැහැනේ. ඒක නිසාත් මෙය ලබා ගත්තයි කියලා අපිට වාසියක් විදිහට සලකන්න පුළුවන්. ඊළඟට උෂ්ණත්වය වැඩි කරන ලබුණු විට රසදිය කෙන්ද ප්‍රසාරණය වෙනවා. එතකොට සිදු කරලා තියෙන වායු කඳේ පීඩනය කෙරෙහි මේ ප්‍රසාරණය බලපාන්නේ නැත්තේ ඇයි කියන තමයි අපි පැහැදිලි කරන්න ඕනේ. ඒකට හේතුව තමයි කෙන්ද ප්‍රසාරණය වීමත් සමගම මොකද වෙන්නේ? පරිමාව වැඩි වෙනවා. ඒ ස්කන්ධය නේද? ඒ විදිහමයි. එතකොට ඝනත්වය
ඔව් අඩුවීමක් සිද්ධ වෙනවා කියන එක නිසා ප්‍රසාරණය බලපාන්නේ නැහැ කියන එක අපිට මෙහිදී උපකල්පනය කරන්න පුළුවන්. ඒ තමයි මෙහෙර පිළිතුර වන්නේ. මේ පරීක්ෂණයේදී සිර වෙලා දෙන වායු කඳේ දිග L0 උෂ්ණත්වය තීටා ගැනීමට ඔබට කියලා තියෙනවා. උෂ්ණත්වමානය කියවීම මගින් සිර වී ඇති වායු කඳේ උෂ්ණත්වයම ලබා දෙනවයි කියලා අපි කොහොමද ප්‍රධාන يعني උෂ්ණත්වයම ලබා දෙන බවට අපි කොහොමද උපකල්පනය කරන්නේ? يعني උෂ්ණත්වමානය කියවීමේ සිර වූ වායු කඳේම උෂ්ණත්වය ලැබෙනවා කියලා. උෂ්ණතමානයේ තියෙන එළිය වායු කඳ තියෙන වෙනම තැනක නේ, ස්ථාන දෙකක්. නමුත් අපි මේකේ සරාවේ ජලය හොඳින් මන්ත්‍රණය කරනවානේ නේද? අපි දාලා තියෙන්නේ ඔව් සරාව. ඒ සරාව ඇතුලේ ජලය හොඳින් මන්ත්‍රණය කිරීමක් සිදු කරන නිසා ඒක නිසා සියලුම ස්ථානවල උෂ්ණත්වය අපි එක සමානයි කියලා තමයි උපකල්පනය කරන්නේ. ඒ නිසා අපිට මේ ඒක අපි උෂ්ණතමාන කියවීම සමානයි කියලා ගන්නවා. ඒ වගේම පරීක්ෂණාත්මක පියවරක් විදිහට මේ ගන්න පුළුවන් දැන් L0 දිග සෙල්සියස් මේ තීටා කියන සෙල්සියස් අංශකයට අදාළ නියම දිග වල බවට අපි කොහොමද සහතික කරන්නේ? සහතික කරන්නේ ජලයේ නියත උෂ්ණත්වයක් පවත්වා ගන්න අතරතුර තමයි නලය තුළ නොසැලෙන රසදිය කඳක් තියෙනවා කියලා අපි සහතික කරන්න ඕනේ. ඒ කියන්නේ නලය තුළ රසදිය කඳ අඩුවීමක් වැඩිවීමක් වෙලා නැහැ. එය නියතවම ඒ විදිහටම තියෙනවා කියන එක සහතික කිරීමෙන් තමයි මෙය අපිට නියම දිග බව කියන්න පුළුවන්. ඊළඟට ඔව් සිදුරේ විශ්කම්බේ ඒකාකාරී වූ කේශක නලයේ සිර වෙලා තියෙන වියලි වාත කඳේ සෙල්සියස් අංශක බිඳුවේ දිහා තීටා හිදී දිගවල් පිළිවෙලින් ඔව් මෙයට තීටා කියලා එන්නවනේ. තීටා හිදී එල් තීටා සහ එල් නෝට් නම් එල් තීටා සඳහා ප්‍රකාශනය. ඔව් එතකොට මෙහි එල් තීටා සඳහා ප්‍රකාශනයක් තමයි ලබා ගන්න ඕනේ. එතකොට L තීටා කියලා කියන්නේ L තීටා සමාන වෙනවා L නෝට් වලට. දැන් ප්‍රසාරණතාවයත් එක්ක එකතු වෙනවානේ, ප්‍රසාරණය වාකඳේ ප්‍රසාරණයත් එක්ක එකතු වෙනවා. එතකොට අපි කියනවා ඔග්ගම P වැඩි කිරීම තීටා L නෝට් කියන අගය. ඔව් එතකොට මෙය මෙන්න මෙතනින් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔග්ගම P තීටා කියන අගයෙන් තමයි අපි මේ ප්‍රකාශනය ලබාගෙන තියෙන්නේ. ඊළඟට දැන් y අක්ෂයේ මත x අක්ෂයෙන් ඔව් මේ අනිවාර්යයෙන් පැහැදිලි වෙන්නේ නැතුව ඇති සෙල්සියස් අංශක තීටා කියන අගය සෙල්සියස් අංශක වලින් මැනෙන මෙය l තීටා නැත්නම් දිග විදිහ සමාන සලකන්න ඕනේ. මේ මගින් අපි කොහොමද දැන් මේ ප්‍රස්ථාරය ඇඳගන්නේ? ඔව් ප්‍රස්ථාරය ඇඳගන්නකොට අපිට සලකන්න වෙනවා අපේ මේ සමීකරණය. ඔව් සමීකරණයේ සැලකීමේදී ඔබ දන්නවා මේ y සමාන mx ආකාරයට mx ධන c ආකාරයට තමයි සැකසා ගන්න පුළුවන් වෙන්නේ. ඔව් මෙහිදී y කියලා අක්ෂයෙන් y අක්ෂයෙන් l තීටා නිරූපණය කරනවා. එතකොට m කියන අගයන් වලට අපි මේ L තීටා කියන අගයන් දෙක මාරු කරගෙන ලියමු නේද? එතකොට පැහැදිලිනේ. ඔව්. එතකොට ඔව් මේ මගින් x අගයත් මේ c අගයත් නිරූපණය කරනවා. එතකොට මේ අගයන් වලින් m කියන අගය තමයි නිරූපණය වෙන්නේ. එනං mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක් ඇඳ ගන්නවා නම් ඔබ දන්නවා මේ කවදාවත් බිඳුව කියන ලක්ෂ්‍යය හරහා යොමු වීමට නොහැකි. එහෙනම් මේ c අගයක් තියෙනවා. ඒ කියන්නේ l තීටා කියන අගයක් තියෙනවා. ඔව් ප්‍රසාරණතාවයක් නිරූපණය කරන්නේ එහෙමනම් මෙන්න මේ විදිහට තමයි ප්‍රස්ථාරය ඇඳ ගන්න ඕනේ. ඒකට හේතුව l නෝට් අගයක් තියෙන නිසා. ඊළඟට ඔව් ශිෂ්‍යෙක් මෙන්න මේ ආකාරයේ නලයක් කේශක නලය වෙනුවට ඔව් මෙන්න මේ කේශක නලය වෙනුවට මෙන්න මේ ආකාරයේ දඟල ගැසී ගිය නලයක් යොදා ගන්නවා. ඒ තියෙන වාසිය. වාසියක් විදිහට අපි ගත්තොත් මේ වගේ නලයක් යොදා ගැනීමෙන් දිගමැනීම හා බැඳුන භාගික දෝෂය අපිට අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ඒ අවාසියක් විදිහට ගත්තොත් මේ උෂ්ණත මිනුම් නේද එක එක මිනුම් ලබා ගැනීමේදී උෂ්ණත්වයට අදාළ දිග ලබා ගැනීමේදී වායු කන්දේ දිග ලබා ගැනීම පොඩි අපහසුතාවයක් තියෙනවා මේ ලබා ගැනීමට. ඒ තමයි අපි අවාසියක් විදිහට සලකන්නේ. ඔව් මේ අවස්ථාවේදී අපිට ඇයි බන්සන් දාහකයක් වෙනකොට මේ හොට් ප්ලේට් එකක් නැත්තම් විදුලි උදුන් තැටියක් යොදා ගන්න බැරි? ඒකට හේතුව තමයි විදුලි උදුන් තැටියකින් අපිට
නියත උෂ්ණත්ව වෙනසක් ලබා ගන්න බැහැ. ඒ වගේම නියත අගයක උෂ්ණත්වයක් තබා ගැනීම හරිම අපහසු වෙනවා. ඒක නිසා බන්සන්දාහකය තමයි මෙහිදී අපි යොදා ගන්නේ. එහෙනම් දරුවනි, මම ඔබට ආරාධනා කරනවා අපේ ඊළඟ වීඩියෝත් නරඹලා ඊට පස්සේ ඉන්න අනුතුරුව අපේ ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීමට එකතු වෙන ලෙස. එහෙනම් ඔබ සැමට ස්තුතියි. සුබ දවසක්. ආයුබෝවන්.